ආයි බෝවන් සියලුම දෙනාට රට වෙනුවට වෙන කාටවත් නෙවෙයි මට මෙහෙම කතා කරන්න උනේ ගැන මම ඇත්තටම කනගාටු වෙනවා ඉවසලා 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 බැරිම තැන තමයි මම මෙහෙම කතා කරන්න පටන් ගත්තේ නැතුව නෙවෙයි හැබැයි මෙහෙම දෙයක් තියෙනවා රට වෙනුව අද අනතුරක ඉන්නේ සෞදි අරාබිය අපි ඉන්නේ ගොඩක් අනතුරක අපිට පණි දෙන්නේ නැහැ අපිට කන්න බොන්න විදිහක් නැහැ ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ එම්බසියට රියාත් එකේ තියෙන එම්බසියට කතා කරපුවාම එම්බසිය උන් කියනවා අපිට ඉන්න තැන් වලින් පරිස්සම් වෙලා ඉන්නලු ඉන්න තැන් වල පරිස්සම් වෙලා ඉන්න උන් කියන්න ඕනද අපිට ඉන්න තැන් වලින් පරිස්සම් වෙලා ඉන්න යකෝ අවුරුදු 10ක්ම උඹලට කරදර කරේ නැහැ සෞදි අරාබියට ආවිල්ලා දැන් අවුරුදු 10ක් වෙනවා උඹලට කතා කරේ නැහැ මේ අවුරුදු 10කටම උඹලට ලංකාවේ රට විරුව ඉන්න මේ සෞදි අරාබිය ඕන තරම් මිනිස්සු හැබැයි අපි සෞදි අරාබියේ එම්බසියට යනවා ලබන මාස 10න් පස්සේ අපිට පඩි හම්බෙන්නේ නැහැ අපිට කන්න බොන්න නැහැ අපිට කන්න බොන්න විදියක් නැහැ ඒකින්ද උඹලා පොඩ්ඩක් අපි ගැන හිත බල්ලා අනිවාර්යයෙන්ම මොකද මාධ්‍ය සම්දර්ශන තියලා වැඩක් නැහැ මේ රටේ ඕන තරම් ලංකාවේ මාධ්‍ය සම්දර්ශන තියෙනවා කවුරුත් කතා කරන්නේ නැහැ ඕන තරම් ඉඩ තියෙනවා ලංකාවේ අනුරාධපුර පොළොන්නරුව දිහා मिनिस्सु अरंगील सऊदी अराबियन गणिल मिनिस्सु अभी वो गणिल सऊदी अराबियन की ना अभी वो गणिले अपे राटे अपे राटे कौर इलीम कर लू इलीम कर मीहरात्रि एंबसी इन एंबसी उठ कथा कर मुंकना इन तंगोली परसंगल इन तंगोली परसंगल उंगकी अंडोन देखो अपीट इन तंगोली परसंगल गोटावे राजपक्ष धनाधिपति तुमने वेदल की अना मे सऊदी अराबिया इन सहेंड कटी पुलवंतर इकमंड पुलवां කතා කරලිවල අපිව ගන්න අපිට ලංකාවට එන්න ඕනේ දැන් මෙහෙ තියෙන තත්ත්වේ ගොඩක් දරුණුයි නැත්තේ නෑ මිනිස්සුන්ට ඕනම කෙනෙකුට පේනවා මෙහෙ තත්ත්වේ කිවිසිම තැනක නිවුස් වලට දෙන්නේ නැහැ සෞදි අරාබිය ගොඩක් අන්තිම ඩේන්ජර් තත්ත්වයක ඉන්නේ මේ වෙලාවේ හැටියට ඔබතුමා මේ ගැන ඇත්තටම කතා කරන්න ඕනේ මේක මෙහෙම කතා කරන්න ඕනේ ගැන ඇත්තටම දුකයි මොකද ඔබතුමාට ඡන්ද දෙන්න මිනිස්සු මේ ඉඳලා ටිකට් දාගෙන ගිහිල්ලා ඔබතුමාට ඡන්ද දුන්නා ඔබතුමා මේ ගැන වචනයක් කතා කරේ නැහැ රට විරුව ගැන ඒ කට්ටිය ගන්න ඕනේ හැබැයි ලොකු ලොක්කන්ගේ මිනිස්සු ඉස්ස මිනිස්සු මේ අධ්‍යාපනය මේ ඉගෙන ගන්න ගිහිල්ලා ඉන්න මිනිස්සු ගත්තා ඉගෙන ගන්න ගිහිල්ලා ඉන්න මිනිස්සු ඇයි ගත්තේ ඒ ලෝ ඒ හිටිය මිනිස්සු අපි දන්නේ නැත්තේ නෑ ඒ හිටිය ඔක්කොම ලොකු ලොක්කන්ගේ ඇමතිවරුන්ගේ දරුවෝ හිටිය ඉගෙන ගන්න ගිහිල්ලා එක එක රටවල වල උන් ටික කොහොම හරි ගත්තා හැබැයි මේ රටේ විදේශ විනිමය දෙන රට විරෝ ගැන එක එක කතා කරේ නෑ හරි වෙනඳ මැමතිතුමා ඔබතුමාට මම වැඳලා කියන්නම් ඔබතුමාත් විතරයි අපි ගැන ටිකක් හරි කතා කරේ මේකට ආණ්ඩුව කවුරුත් කතා කරේ නෑ අපි ගේන්න මොකුත් අපිට මේක මොකක් හරි විකල්පයක් කවුරුත් කතා කරේ නෑ අපි කතා කරපුවාම සෞදි අරාබි එම්බසියට කියනවා ඉන්න තැන්වලින් පරිස්සම් වෙන්නලු උන් කියන්න ඕනේ නෑ මහත්තයෝ අපිට පරිස්සම් වෙන්න ඉන්න තැන්වලින් මොකෝ අපි කාවේ බත් අපි කෑවේ උන් කෑවට උන් මොනව කනවද අපි දන්නේ නෑ උන් කියන්න ඕනේ නෑ අපිට ඉන්න තැන්වලින් පරිස්සම් වෙන්නලා ඉන්න මහත්තයෝ හොඳටම මේකට අනිවාර්යයෙන්ම මොකක් හරි විසඳුමක් ගන්න ඕනේ මේ රට විරුව ඕන තරම් ඉන්නවා විදේශ ගත වෙලා හැම තැනම ඉන්නවා බුලුවන් තරම් මොකක් හරි කරලි වෙලා මේ කට්ටිය ලංකාවට ගන්න වැඩපිළිවෙලක් යොදන්න යොදන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔබතුමාලා එහෙම නැති වුණොත් මේ රජයෙන් අපිව එව්වොත් ලංකාවේ ඔබතුමාලට කරගන්න බැරි දෙයක් කරගන්න බෑ මොකුත් ඊට පස්සේ ලංකාව පුරාම කොරෝනා ඇති වෙලා ලංකාව පුළුවන් තරම් බේරගන්න බැරි තත්ත්වයකට එනවා මෙහෙන් රජයෙන් ලංකාවේ කට්ටිය ඔක්කොම ඇරියොත් එහෙම ලංකාවට ඊට කලින් ඔබතුමා මේකට විසඳුමක් ගන්න ඕන අනිවාර්යයෙන්ම එම්බසියේ ඉන්න මීහරට කතා කරලා වැඩක් නැහැ ලංකාවේ ඉන්න මේ විදේශ කටයුතු අමාත්‍යාංශ කොයි උන් බුදුද උන් කියනවා අපි අපිට පෝස්ට් එවනවා ඉන්න තැන්වලි පරිස්සම් වෙන්න උන් කියන්න ඕන නෑනේ මහත්තයෝ අපිට පරිස්සම් වෙලා ඉන්න අපි ඉන්න තැන්වලි කොහොමත් පරිස්සම් වෙලා තමයි ඉන්නේ උන් මීහරක් කියන කොයි විදේශ කටයුතු අමාත්‍යාංශේ කොයි මේ විදේශ අමාත්‍යා කොයි ඌ වචනයක් කතා කරේ නැහැ ඌට කතා කරන්න දෙයක් නැහැ මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න අනිවාර්යයෙන්ම ඕන තරම් ලංකාවේ කට්ටිය ඉන්නවා මේ සෞදි අරාබියේ දැන් ඇවිල්ලා මමත් අවුරුදු 10ක් වෙනවා මම කවදාකවත් එම්බසියට කතා කරලත් නැහැ එම්බසිය වැඩකුත් නැහැ මේ එම්බ මොනවද මේ කට්ටිය රටේ විදේශ ගත වෙලා ඉන්න මිනිස්සුන්ට කෙරුවේ මොකුත් කෙරුවේ නැහැ මේ කට්ටිය නිකන් මාධ්‍ය සම්දර්ශන දෙදලා මේ කට්ටියන්ගේ දරුවෝ ගත්තා පිට රටවල වලට ඉගෙන ගන්න ගිහිල්ලා ඉන්න කට්ටිය ලංකාවට ගෙන්න ගත්තා හැබැයි මේ රට විරුව ගැන උඹලා එකෙක්වත් කතා කරේ නැහැ උඹලා පොඩ්ඩක් හිත බලලා අපි ගැනත් මොකද ඕන තරම් විදේශ විනිමය දෙන්නේ සෞදි අරාබියේ ඒ ගැන පොඩ්ඩක් හිත බලලා මොකද මේ අරක්කු නැ ගංජා නැ කිසිම දෙයක් නැති රටේ අපි ජීවත් වෙලා ඉන්නේ අපි ලස්සනට හිටියේ අවුරුදු 10ක් මෙහෙ උඹලා එක වචනයක් කතා කරේ නැ අපි ගැන උඹ ගැන බෝලා හොයලා බැලුවේ නැ මෙහෙම කතා කරන්න උනේ ගැන ඇත්තටම හරිම කනගාටුයි උන් කියන්න ඕනේ නැ අපිට පරිස්සම් වෙලා ඉන්න මහත්තයෝ ඉන්න තැන වලින් අපිට පණි දෙන්නේ නැ අපිට කන්න බොන්න විදියක් නැ අපි ගවන්නේ මේ මානසිකම
තත්ත්වෙන් වැටලා ඉඳලා 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 බැරිම තැන තමයි මෙහෙම වීඩියෝ එකක් කරන්න ඕනේ. ඒක ගැන මට හරි කනගාටුයි. ලංකාවේ රාජ්‍යයට බැන්ඩ් එක ගැන ගෝඨාභය ජනාධිපතිතුමා ගොඩාක් කැපවීම කරනවා. හැබැයි කැපවීම කරනවා වගේම මේ අපේ රට විරුව ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. මොකද විදේශ විනිමය තමයි ලංකාවෙන් ජීවත් වෙන්නේ. අර 250ක් ඉන්න ගොන් හැත්ත ගොන්නු අද කතා කරන්නේ නැහැ එක එක්කවත්. මොකද වෙලා තියෙන්නේ? හරින් පෙනන් වැල්තුමනේ ඔබතුමා කතා කරා. ඔබතුමාටම වැඳලා කතා කර වැඳලා ආශිර්වාද කරනවා. මොකද ඔබතුමා විතරයි රට ගැන හිතලා ජුට්ටක් හරි හිතලා අපි ගැන විදේශ ඉන්න මිනිස්සු ගෙන්න ගන්න ඕන කියලා කතා කරේ ඔබතුමා විතරයි. වෙන එකෙක්වත් කතා කරේ නැහැ. අනිවාර්යෙන්ම සෞදි අරාබියේ මට කියන්න තියෙන්නේ ඉන්නව සෑහෙන ලාංකිකයෝ ගොඩක් මේ කට්ටිය ලංකාව යන්න බැරුව ඒ කට්ටිය ගැන ඇත්තටම පොඩ්ඩක් හිතලා රටේ ඕන තරම් ලංකාවේ ආධාර දෙනවා. ඇයිද ඇයි මේ මේ කාටවත් මේ කතා කරන්න බැරි? ඕන තරම් මිනිස්සු පුදුම විදියට ආධාර දෙනවා. ඒ සල්ලි වලින් අදබල්ලකෝ මේ නිරෝධාන කඳවුරක් හදලා ඉවරලා මේ විදේශ රටවල ඉන්න මිනිස්සු ගනින්නකෝ. උඹලට බෑ ඒක කරන්න. උඹලා ගෑනු. ඒක හිතේ තියාගන්නilla හොඳටම. මේ ගැන මෙහෙම විදියට කතා කරන්න උනේ ගැන මම කනගාටු වෙනවා. බොහොම ස්තුතියි.